ආදරණීය සහෝදරියනි, මේ අවස්ථාව හරි විශේෂිත අවස්ථාවක්. සමන්මලි සහෝදරී කිව්වා වගේම මේ වවුනියා දිස්ත්‍රික්කය ඇතුලේ අපි ඔබ කාන්තාවන් හැටියට මේ රටේ ආර්ථිකයට දායක වන පංගුවට, ආර්ථිකයට දායක වන ප්‍රමාණයට, මේ රටේ ආර්ථික ක්‍රියාවලිය තුළ ඔබගේ මහන්සිය ශ්‍රමය කැපවන ප්‍රමාණයට, රටක් හැටියට ඔබ මේ රටේ පංගුකාරයන් වන්නට ලැබෙන අවස්ථාවේ ප්‍රමාණය සංසන්දනය කරෝතින්, ආර්ථිකයේ ප්‍රතිලාභ ඔබ භුක්ති විඳින ප්‍රමාණය සංසන්දනය කරෝතින්, ඒ අනුව ගත්තම වවුනියාව දිස්ත්‍රික්කය ඉතාමත්ම දුර ඈත තියෙන. කොළඹට වඩා දුරින් ඈතයි විතරක් නෙමෙයි, කොළඹ සහ අවශේෂ ප්‍රදේශවලට වඩා ආර්ථික සංවර්ධනයනුත් ගොඩක් ඈතයි. අධ්‍යාපනයේ මට්ටමින් ගොඩක් ඈතයි. සෞඛ්‍ය පහසුකම් අතින් ගොඩක් ඈතයි. මිනිසුන්ගේ ජීවන මට්ටම අතින් ගොඩක් ඈතයි. ඒක නිසා තමයි අපි කියන්නේ මේ ප්‍රදේශයට සංවර්ධනය ගලාගෙන ඒම කියන එක ගොඩාක් ඈතයි. ඒ නිසා ඔබ අපි හැම කෙනෙක්ව දන්නවා, ඔබේ දරුවාගේ අධ්‍යාපනය කොළඹ ඉන්න දරුවන්ගේ නැත්තම් අපේ ලංකාවේ අත්පත් කරගෙන තියෙන සංවර්ධනයට සාපේක්ෂවවත් අපි ලංකාව ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව හොඳම අධ්‍යාපනයේ තියෙන රටක් ලෙස අපි සලකන්නේ නැහැ. හොඳම සෞඛ්‍ය පහසුකම් තියෙන රටක් ලෙස සලකන්නේ නැහැ. හැබැයි එහෙම තිබියදී පවා අපේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මේ පුංචි දූපතක් ඇතුලේ හැම පුද්ගලයෙකුටම, හැම මිනිසෙකුටම, හැම දරුවෙකුටම සමාන පහසුකම් දෙන්න අපොහොසත් වෙච්ච ක්‍රමයක් මේ රට ඇතුලේ තිබෙනවා. ඒ නිසාම මේ ප්‍රදේශය ඇතුලේ ආර්ථික සංවර්ධනයේ ඔබේ අතේ මිටේ ගැවසෙන මුදල් ප්‍රමාණය අඩුවෙද්දී ඔබේ දරුවාගේ අධ්‍යාපනය කඩා වැටලා තිබෙනවා. සෞඛ්‍ය පහසුකම් කඩා වැටලා තිබෙනවා. ඔබ දන්නවා සමහර ප්‍රදේශ තවම තිබෙනවා පිරිසිදු පානීය ජලය ලබා ගන්න බැරි, වැසිකිලි පහසුකම් නැති. ඔබ දන්නවා සෞඛ්‍ය පහසුකම් නැති මහ රෝහලකට යන්න කොයිතරම් දුර යන්න ඕනේද? මේ දිස්ත්‍රික්කයක් හැටියට ගත්තම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතරයි තියෙන්නේ. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතර ඉතාමත්ම අනෙකුත් අවශේෂ ප්‍රදේශවලට සාපේක්ෂව ගත්තම මේ අතර ඉන්න ජනතාවගේ ජීවන මට්ටම ඔබ කල්පනා කරලා බලන්න. ඒ අතරින් වැඩිම පීඩාවකට පත්වන්නේ ගැහැණු ඔබ අපි. ඒකට හේතුව තමයි ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ ඔබට දායක වෙන්න අවස්ථාවක් නැහැ. ඔබේ දරුවාගේ අධ්‍යාපනය ඔබ මත පැටවිච්ච බරක්, ඔබේ දරුවාගේ සෞඛ්‍ය කියන එක ඔබ මත පැටවිච්ච බරක්. ඒ විතරක් නෙමෙයි, තුන් වේල සරි කරගන්න එක කොහොම හරි ඔබ විසින් කරගත යුතු දෙයක් බවට පත් කරලා තිබෙනවා. ඒ නිසාම මේ වවුනියාව දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගෙන් බහුතර ප්‍රමාණයකට ශුද්‍ර මූල්‍ය ණය සමාගම්වල ණයකාරිනියන් බවට පත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ ලබාගත්තු ණය ගෙවා ගන්න බැරුව පසුගිය කාලය පුරාවට සියදිවි නසා ගන්න වෙච්ච ප්‍රමාණය ගත්තොත් එයින් පංගුවක් වවුනියාවටත් අයත්. මේ අපේ කාන්තාවන්ට සිංහලද දෙමළද මුස්ලිම්ද කියන එක නෙමෙයි, දරුවට පාසල් පොත් ටික ගන්න, බේත් හෙත් ටිකක් ගන්න, ගෙදරට ටීවී එකක් ගන්න, පුටු සෙටි එකක් ගන්න, මේ වගේ ඉතාමත්ම ප්‍රාථමික අවශ්‍යතා සඳහා මෙන්න මේ ශුද්‍ර මූල්‍ය ණය සමාගම් වල ණයකාරයෝ බවට පත් වෙන්න වෙලා තිබෙනවා. එහෙම අරගත්තු ණය ණය සහ පොලි විතරක් නෙමෙයි, ජීවිත කාලයේම ජීවිතේනුත් වන්දි ගෙවන්න සිද්ධ වෙච්ච අවස්ථා අපි ඉතාමත්ම බහුලව අපි අහලා තිබෙනවා. ඒ නිසාම අපි දන්නවා මේ ප්‍රදේශය තුළ අපි විශේෂයෙන් සැලකිය යුතු කාරණාවක් තිබෙනවා. ඒ තමයි මෙන්න මේ කාන්තාවන් සඳහා මේ ශුද්‍ර මූල්‍ය ණය ගුලෙන් ගලවා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියන එක. මේ ආණ්ඩුව මෙතෙක්කල්, මේ ආණ්ඩුව විතරක් නෙමෙයි මෙතෙක්කල් මේ රට පාලනය කරපු මේ ධූරාවලිය, මේ පාලනය ආපු හැම පක්ෂයක්ම, හැම දේශපාලන ව්‍යාපාරයක්ම කටයුතු කරමින් හිටියේ මේ රට පාලනය කරපු පක්ෂ හැම එකකටම ඔවුන්ගේ දේශපාලනයට ආධාර උපකාර කරන, ඔවුන්ගේ දේශපාලනයට අතහිත දෙන ඒ මහා සමාගම්වල බදු නිදහස් කරන්න, බැංකුවලට තියපු පොලු නිදහස් කරන්න, ඒ සඳහා බොල්ණය ලෙස කපා හරින්න තිබුණු ඕනෑකම ශුද්‍ර මූල්‍ය ණය සමාගම් වලින් ඔබ ගලවා ගැනීම සඳහා තිබුණු උනන්දුවක් අපිට දක්නට ලැබුණේ නැහැ කියන එක අපි තාමත් පැහැදිලිව දැක්කා.
ඔවුන්ට ඔවුන්ගේ සමාගම් වලට ඔවුන්ට අතහිත දෙන දේශපාලනයේදී ඔවුන්ට ආධාර උපකාර කරන දේශපාලනයේ මැතිවරණ කාලයේදී සල්ලි පොම්ප කරන ඒ මහා ව්‍යාපාරික හිතවතුන්ට ලබා දීපු ණය සහන බදු සහන සහ බොල් ණය ලෙස කපා හැරීම ඔබට හිමි වෙලා නැහැ. ඒ නිසා ඔබ තවදුරටත් මේ සමාගම් වල ගොදුරු හැටියටම තිබෙනවායි පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ජාතික ජන බලවේගය හැටියට මෙන්න මේ ඔය සුළු ණය ලබා ගනිමින් මේ චුද්‍ර මූල්‍ය ණය උගුලේ ගොදුරු බවට පත් වෙලා ඉන්න වින්දිතයන් බවට පත් වෙලා ඉන්න මේ කාන්තාවන් සඳහා විශේෂිත වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක අපි ඉතාමත් අවධාරණයෙන් කියනවා. ඒ වගේමයි අපි දන්නවා අපි හැම කෙනෙක්ම හම්බ කරන අපි මහන්සි වෙන දුක් විඳින දවසේ තුන් වේල ලබා ගැනීම සඳහා මහන්සි වෙන අපි හැම කෙනෙක්ම අපේ ප්‍රධානම අරමුණ වෙන්නේ දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ප්‍රශස්ත අධ්‍යාපනයක් සුවදායි සෞඛ්‍ය ලබා ගැනීම සඳහා වගේම නිදහසේ පාරේ ගමන් බිමන් යන්න පුළුවන් ප්‍රවාහන සේවයක්. ඒ වගේමයි අපි මේක සමාජ ආරක්ෂණ පද්ධතියක් හැටියට ගත්තොත් හොඳ ආහාර වේලක අවශ්‍යතාවය ඒ තුලින් තමයි අපිට නිරෝගී පරපුරක් දකින්න පුළුවන් වෙලා තිබෙන්නේ. හැබැයි ඔබ දන්නවා ලංකාවේ ළමා මන්ද පෝෂණය අතින් ගත්තම වැඩිම පීඩාවට පත්වන පිරිස ඉන්නේ මේ උතුරු පළාතේ. ඒ අතරින් වවුනියාව දිස්ත්‍රික්කය ගත්තම ළමා මන්ද පෝෂණය අවුරුදු 3ට අඩු දරුවන්ගේ මන්ද පෝෂණයේ ශීඝ්‍ර වර්ධනයක් මේ පළාතේ දරුවන් තුළ දක්නට ලැබෙනවා. උතුරු පළාතත් ඒ වගේම තමයි අපි දන්නවා බදුල්ල දිස්ත්‍රික්කයත් ඒ බදුල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයත් ඒ මධ්‍යම කඳුකරය ආශ්‍රිත වතුකරේ ජනතාව අතරත් මේ ළමා මන්ද පෝෂණය නීරක්තිය හා අපි දන්නවා යකඩ ඌනතාවය ඉතාමත්ම බහුලව දක්නට ලැබෙනවා. ඒ නිසා ඔබ අපි හම්බ කරන්න දුක් විඳින්න මේ ආණ්ඩුවලට බදු ගෙවන්න දක්වන මහන්සියත් එක ගනිද්දී නැවත අපිට අපේ දරුවන්ට තුන් වේල පෝෂණීය ආහාර වේලක් ලබා දෙන්න බැරි වෙලා තිබෙන්නේ ජනතාව මත පටවා තිබෙන අසීමිත බදු කන්දරාවෙන් අසීමිත බදු අය කිරීමෙන් මේ නඩත්තු වෙන ආණ්ඩු පෙරලා ඔබව ආරක්ෂා කරන්න ඔබේ දරුවන්ගේ පෝෂණය රකින්න මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් දක්වලා නැහැ. ඒ නිසා තමයි ජාතික ජනබල වේගය හැටියට අපි කියන්නේ දරුවාගේ වගකීම මවට නෙමෙයි දරුවාගේ වගකීම රටට හිමි වෙන දරුවාගේ වගකීම ආණ්ඩුවකින් බාරගන්න ආණ්ඩුවක් අපි හදන්න ඕනේ. දරුවාගේ වගකීම රටේ වගකීම බවට පත්වන රජයක් නිර්මාණය කර දීම දරුවන්ගේ වගකීම රටේ වගකීමක් සමාජ වගකීමක් වන සමාජ ක්‍රමයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකින් කියන එක අපි ඉතාමත් වගකීමෙන් කියනවා. ඒ නිසා මේ ගෘහ සුරැකුම් කාර්යයන් ඇතුලේ ඔබ වැඩිහිටි පරපුර බලා ගන්න ඔබ විශාල කාලයක් වගේම ශ්‍රමයක් වගේම මුදලක් වැය කරනවා. දරු පෙටවුන් ලබා රක බලා ගැනීම සඳහා විශාල කාලයක් ශ්‍රමයක් මුදලක් මහන්සියක් ඔබ දරනවා. ඒ නිසා ගැහැණිය කියලා කියන්නේ පරම්පරා හතරක් අපිට පෙර පරම්පරාව අපේ පරම්පරාව අපේ දූදරුවන්ගේ පරම්පරාව සහ ඔවුන්ගේ දරු පරම්පරාව රකින පරම්පරා හතරකට රැකවරණය ලබා දෙන අදිසි බලවේගයක් හැට මේ මහා විශාල කාර්යභාරයක් කරන හැබැයි කිසිම වෙලාවක ඇගීමකට හෝ පැසසුමකට ලක් නොවන ජන සමාජයක් හැටියට තමයි ලංකාවේ ගැහැණුන් ඉන්නේ. ඒ නිසා අපි කියනවා මෙන්න මේ කාර්ය ඇතුලේ කාන්තාවට නිදහස ලබා දිය යුතුයි. වැඩිහිටි පරපුර රැකබලා ගැනීමේ සමාජ ආරක්ෂණය හිමිවන ආණ්ඩුවක් අපිට ඕනි. දරු පරපුර රැකගන්නා ආණ්ඩුවක් දරු පරපුරේ වගකීම ලබා ගන්නා ආණ්ඩුවක් අපිට ඕනි. ඒ වගේම තමයි పూర్ව ළමාවිය සංවර්ධනය පෙරපාසල් අධ්‍යාපනය දරුවන්ගේ කාන්තාවන්ගේ ආරක්ෂාව සලසන වැඩපිළිවෙලක් සහිත රටක් අපිට ඕනි. එහෙම වුණොත් තමයි ඔබට ඔබේ ජීවිතය හිමි වෙන්නේ. දැන් ඔබේ ජීවිතය ඔබේ වැඩිහිටි පරම්පරාව රකින්න ඔබේ ගෘහ කටයුතු සඳහා ඔබේ දූදරුවන්ගේ කටයුතු සඳහා සහ ඔවුන්ගේ දරු පරපුරේ කටයුතු සඳහා හිර කරලා සීමා කරලා මිරිකලා එක කොටුවක් ඇතුලේ රාමුවක් ඇතුලේ සිර කරලා තිබෙන තත්වයක තමයි ඔබ ජීවත් වෙන්නේ. මේ රටේ කාන්තාවන් හැටියට විනෝදයට විවේකයට අය වගේම තමයි තමගේ හැකියාවට අවස්ථාවක් නොලබන පිරිසක් බවට මේ කාන්තාවන් පත් වෙලා තිබෙනවා. ඒක ගෘහ පීඩනය හැටියට එළියට එනවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හැටියට එළියට එනවා. ඒ වගේම තමයි බිඳුනු පවුල් හැටියට එළියට එනවා.
ඒ වගේම තමයි ඒ දරුවන්ගේ මනෝ සමාජීය සංවර්ධනයේදී බාධාවන් හැටියට, මනෝ සමාජීය සංවර්ධනයේ නිසිලස සිදු නොවුණු දරු පරපුරක් හැටියට, කලහකාරී දරුවන් හැටියට අපේ මේ පීඩන එළියට එනවා. ඒක නිසා අපි තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩුවට කතිර ගහලා ඒ මනෝ සමාජීය සංවර්ධනයෙන් අඩු දරුවන් අපි තුල තබාගෙන පෞල් ජීවිතය ඇතුලේ මේ විඳවන විඳවීම් වලින් පිරුණු සමාජයක් හැටියට පත් වෙලා තිබෙනවා. මේකේ කේන්ද්‍රය තිබෙන්නේ, මූලය තිබෙන්නේ මේ දැක්මක් නැති පාලනයක් ඇතුලේ අපේ ජීවිත හිර වෙලා තියෙන එක. ඒක නිසා මින් ඉදිරියට අපි ගහන කතිරවල තිබෙන්නේ ආණ්ඩු මාරු කිරීමේ වගකීම වෙනුවෙන් පාවිච්චි කරන කතිර විතරක් නෙමෙයි. අපේ ජීවිත ඇතුලේ දරුවන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන් අනාගතය ලබා දෙන වගකීම වෙනුවෙන් තමයි අපි අනාගතයේ කතිරේ ගහන්නේ කියන එක වගකීමෙන් අපි කියනවා. එනිසා අපේ දරුවන්ට නිදහසේ හුස්ම ගන්න, යහපත් අධ්‍යාපනයක් ලබා ගන්න අපි හැම කෙනාගේම ප්‍රාර්ථනය. දරුවන්ගේ මේ පොත් කන්දේ එක වසරේ දරුවෙක් පිටේ බැඳගෙන යන පොත් බෑග් එකේ බරේ ඉඳලා ඒ බර දරා ගැනීම සඳහා ඔබ වියදම් කරන ආර්ථිකයේ පිරිවැයේ ඉඳලා අඩු කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් අපි සහතික කරලම කියනවා ජාතික ජනබල වේගය විසින් ඔබ විසින් ලබා දෙනවා. ඒක නිසා ඔබටත් දරුවාටත් මීට වඩා සමීප ජීවිතයක්, දරුවන්ටත් අම්මටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් අපි හැම කෙනෙකුටම ඕන කරනවා. ඒක නිසා දීර්ඝ විස්තරයක් නෙමෙයි, අපි සහතික කරලම කාන්තාවන්ට සුරක්ෂිත ජීවිතයක් ලබා දෙන්න නම් මෙන්න මේ ජාතික ජනබල වේගයේ වැඩපිළිවෙල අපි දිනවිය යුතුයි. ඒ නිසා තමයි 52% වෙච්ච කාන්තාවන් හැටියට ඔබ අපි හැම කෙනෙක්ම ඒක ගොවිතැන් කටයුතු වල නිරත වෙන, අපේ කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙන කාන්තාවන් වෙන්න පුළුවන්, ඇඟලුම් ශාස්ත්‍රයේ නියැලෙන කාන්තාවන් වෙන්න පුළුවන්, ඒ වගේම තමයි මැද පෙරදිග ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් වෙන්න පුළුවන්, වතු ආර්ථිකයේ යෙදෙන කාන්තාවන් වෙන්න පුළුවන්, ඒ වගේම තමයි රාජ්‍ය හා පරිපාලන සේවයේ යෙදෙන කාන්තාවන් වෙන්න පුළුවන්. ඒ හැම කෙනාගෙන්ම අපි ඉතා විශාල ආර්ථික ප්‍රංගුවක්, ආර්ථිකයේ කොටස්කාරයන් හැටියට අපි මේක වැඩ කරමින් ඉන්නවා. හැබැයි ඒ වගේම තමයි ගණනය නොකරන ගෘහ ආර්ථිකය ඇතුළ ගෘහ සුරැකුම් කාර්යය ඇතුළේ විශාල කාර්යභාරයක් ඔබ අපතින් සිද්ධ වෙමින් තිබෙනවා. ඒ නිසා ඒ ශාරීරික ශ්‍රමයට වගේම ආර්ථිකය හැටියට ගණන් ගැනෙන ශ්‍රමයට වගේම ගෘහ සුරැකුම් ආර්ථිකයටත් ගෘහ සුරැකුම් කාර්යයටත් වටිනාකමක් ලබා දෙන සමාජයක් ඇති ආණ්ඩුවක්, අපි ආණ්ඩුවක් සමාජයක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපනයෙන්, ඒ වගේම තමයි සමාජාකල්පවලින් පොහසත් වෙච්ච ගැහැණියකගේ ගෘහ සුරැකුම් කාර්යයත් ඒ සමාජය තුළ ඇගයීමට ලක්වෙන සමාජයක් නිර්මාණය කරන බව අපි ඉතාමත් වගකීමෙන් කියනවා. එහෙම සමාජයක් තමයි උසස් චින්තනයක් තියෙන සමාජයක් වෙන්නේ, අන්‍යෝන්‍ය අවබෝධය තියෙන සමාජයක් වෙන්නේ, පුද්ගලයාට පිළිගැනීම ලබා දෙන සමාජයක් වෙන්නේ, ගැහැණියකට අදාළ ගරුත්වය ලබා දෙන සමාජයක් වෙන්නේ, මවගේ කාර්යභාරය අනිවාර්යයක් කරපු, එව නැත්තම් ගෘහණියගේ කාර්යභාරය කුස්සියට අනිවාර්යයක් කරපු, ගෙදර ඇතුළට අනිවාර්යයක් කරපු, හැබැයි සමාජයේ විසින් පිළිගැනීමට ලක් නොකරපු සමාජයක් වෙනුවට ඒ ගැහැණිය විසින් ඉටු කරන ලදන මේ අනිවාර්ය කාර්යයට සමාජය තුළත් උසස් ගරුත්වයක් හිමි වෙන, පිළිගැනීමකට ලක් වෙන ඒ කාර්යභාරයත් සමාජ කාර්යයක් හැටියට පිළිගන්නා සමාජයක් නිර්මාණය කිරීම සඳහා තමයි හෙට දවසේ ඔබගේ කතිරය පාවිච්චි කරන්න ඕන කියන එක අපි කියනවා. අන්බාර්ද සහෝදරිகளே, இந்த விடயத்தில் நாங்கள் கூற விரும்புவது, நாங்கள் அனைவரும் பெண்களாக இந்த நாட்டில் பாடுபடுகின்ற அன்றாட எங்களுடைய சீவியத்துக்காக, மூன்று வேளை சாப்பாட்டுக்காக பாரிய கஷ்டங்களை அனுபவிக்கின்ற பெண்களாக நாங்கள் இருக்கின்றோம். மலையகத்தை எடுத்துக்கொண்டாலும் கூட, ஆடை தொழிற்சாலைகளில் இருந்தாலும் கூட, மத்திய கிழக்கு நாடுகளில் வேலை செய்பவர்களாக இருந்தாலும் கூட, ஏனைய பிரதேசங்களில் விவசாய காணிகளில் விவசாயத்தில் ஈடுபடுகின்ற பெண்களாக கூட, அது மட்டுமின்றி மீனவ குடிமக்களாக கூட நாங்கள் இந்த நாட்டுக்கு எங்களுடைய உழைப்பினை செலவழிக்கின்றோம். நாங்கள் அந்த உழைப்பின் காரணத்தால் இந்த நாட்டில் பொருளாதாரத்தை பலத்தை தாங்கிக் கொள்வதற்காக எங்களுடைய நேரத்தை சிரமத்தை ஊழியத்தை நாங்கள் ஒதுக்கின்றோம். நெத்தி வேர்வை நிலத்தில் சிந்துகின்றோம், நாங்கள் இரத்தத்தை சிந்தி நாங்கள் உழைக்கின்றோம். ஆனால் மக்களாகிய நாங்கள், பெண்களாகிய நாங்கள்
அனுபவிக்கும் வசதிகளை பார்க்கும் போது ஏனைய பிரதேசங்களை விடவும் இந்த வவுனியா மாவட்டம் என்பது பின்தங்கியோர் மாவட்டமாகத்தான் இருக்கின்றது. போக்குவரத்து வசதி இல்லாத, தூய குடிநீர் வசதி இல்லாத, சுகாதார வசதி இல்லாத, அது மட்டுமல்லாமல் மலசல கூடங்கள் கூட இல்லாத பிரதேசங்களாக நாங்கள் சில இடங்களை நாங்கள் பார்க்கின்றோம். பாடசாலை மாணவர்களை எடுத்துக்கொண்டால் கொழும்பில் இருக்கின்ற மாணவர்களுக்கு உள்ள வசதிகளை இந்த பின்தங்கிய கிராமமாக இந்த வவுனியா மாவட்டத்தை எடுத்துக்கொண்டால் சரியான உகர்ந்த சமத்துவமான கல்வி இல்லாததன் காரணத்தால் தொழில் வாய்ப்புகளை பெற்றுக்கொள்ள முடியாத, ஆங்கில மொழி கல்வி இல்லாத, கணித விஞ்ஞான பாடத்துகளுக்கு ஆசிரியர்களின் பற்றாக்குறைக்கு முகம் கொடுக்கின்ற பாரிய கஷ்டங்களுக்கு மத்தியில் கல்வி கற்கின்ற மாணவர்கள் தான் இந்த பிரதேசங்களில் இருக்கின்றார்கள். ஆகவே தான் நாங்கள் கூறுகின்றோம், இந்த முறை மாற வேண்டும். நாங்கள் அனைவருமே உழைத்து அரசாங்கத்துக்கு வழி செலுத்திக் கொண்டு வருகின்றோம். நாங்கள் செலுத்துகின்ற இந்த வரியிலிருந்து மீள எமக்கு சமூக பாதுகாப்புக்காக ஒதுக்கீடு செய்ய வேண்டிய பணத்தை ஒதுக்கீடு செய்ய முடியாமல் போயிருக்கின்ற இந்த அரசாங்கம் என்ன செய்தென்று கூறினால், அவர்களுடைய சுகபோக வாழ்வைக்காக மக்கள் செலவழிக்கின்ற வரியை பாவித்துக் கொண்டிருக்கின்றார்கள், பயன்படுத்திக் கொண்டிருக்கின்றார்கள். மக்களுடைய சுகாதாரம் வீழ்ச்சியடைந்து கொண்டே போகின்றது, கல்வி முறை வீழ்ச்சியடைந்து கொண்டே போகின்றது. ஆகவே தான் நாங்கள் கூறுகின்றோம், நாங்கள் உறுதியாக கூறுகின்றோம், மக்களிடம் அறவிடப்படுகின்ற பணத்துக்கு அறவிடப்படுகின்ற வரிக்கு உத்தரவாதம் வழங்கக்கூடிய உயர்ந்த மட்டத்தில் சுகாதாரத்தை, உயர்ந்த மட்டத்தில் கல்வியை, உயர்ந்த மட்டத்திலான போக்குவரத்து சேவையை அணுகுமுறையை எடுத்து உங்கள் அனைவருக்கும் அந்த சமூக பாதுகாப்பை வழங்கக்கூடிய ஒரு அரசாங்கத்தை தேசிய மக்கள் சக்தியின் ஊடாக நாங்கள் உருவாக்குவோம் என்றதை நான் இன்வேளையில் உறுதியாக கூறுகின்றேன். அது மட்டுமல்லாமல் நாங்கள் அனைவருமே விளங்கிக் கொள்ள வேண்டிய விடயம் என்னவென்றால், எங்களுடைய வாக்குரிமை என்பது ஒரு கட்சிக்கு வாக்களிப்பது மட்டுமல்லாமல் அதையும் தாண்டி மக்களுடைய வாழ்வு தரத்தை உயர்த்துவதற்கான சரியான பொறிமுறைகளை தெரிவு செய்கின்ற ஒரு விடயமாகவே நாங்கள் பார்க்க வேண்டும். 152% இலங்கை பெண்கள், இலங்கை ஒட்டுமொத்த சனத்தொகையில் 152% பெண்கள் இருக்கின்றோம். நாங்கள் அனைவருமே ஒரு மூச்சுடன் நாங்கள் ஒன்றிணைந்து நாங்கள் தீர்மானித்தோம் என்றால், இந்த நாட்டில் இவ்வளவு காலமும் அந்த அராஜக முறையிலான அரசியல் கலாச்சாரத்தை மாற்றுவதற்கு பெண்களால் முடியும் என்பதை நான் உறுதியாக கூறுகின்றேன். ஆகவே தான் நான் இறுதியாக கூறுகின்றது, இலங்கை நாட்டில் புதியதோர் அரசியல் கலாச்சாரத்தை, உகந்த உயர்ந்த வாழ்வை, அது மட்டுமல்லாமல் மக்களுக்கு சம உரிமையுடைய சிங்கள தமிழ் முஸ்லிம் அனைவருக்கும் ஒன்றாக வாழக்கூடிய சமத்துவம் கொண்ட இலங்கை இறையாண்மையை காக்கின்ற ஒரு நாட்டை கட்டியெழுப்புவதற்காக புதியதோர் அரசியல் கலாச்சாரத்தை நாங்கள் உருவாக்குவோம், அந்த பயணத்தில் பயணிப்போம், அந்த பாதையில் பயணிப்பதற்காக நாங்கள் அனைவருமே ஒன்றாக அணி சேர வேண்டும் என்று கூறி நான் விடைபெறுகின்றேன். ஆதரணீய சகோதரியனி අපිට ඕන කරනවා. ඒ නිසා එහෙම සමානාත්මතාවෙන් සාධාරණ අයිතිවාසිකම් භුක්ති විඳුමින් සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවට සහෝදරත්වයෙන්, ඒ වගේම මේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරමින් ජීවත් වෙන්න පුළුවන් ආර්ථික සමානාත්මතාවය, සියලු පහසුකම් භුක්ති විඳින පුළුවන් රටක් ගොඩනැගීම සඳහා සැබෑ ලෙසම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා 52% වෙච්ච සෑම කාන්තාවක්ම ජාතික ජනබලවේගයට සහයෝගය දැක්විය යුතුයි. ඒ සඳහා අපි අත්වැල් වැඳගත යුතුයි. ඒ මාර්ගය විවර කරමින් අපි අනාගතය කරා යා යුතුයි. අපේ දරුවන්ට නිදහසේ හුස්ම ගැනීමට අලුත් රටක් නිර්මාණය කිරීමට ඔබ සියලු දෙනාගේම ශක්තිය ජාතික ජනබලවේගය මාලිමාව වටා එකතු කරන්න, ඒ සඳහා අත්වැල් බැඳගන්න ඔබ සියලු දෙනාට මේ සඳහා ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී හෙටක්, මාලිමාවට ජය වේවා.